අයිබෝන් දුවේ පුතේ දෙක ශ්‍රේණිය දුවේ පුතේ අද අපි බලමු ළමා පොත්පත්. ඔව් දුවේ පුතේ මම මේ උපුටා ගත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන ගුරු අත්පොත දෙක ශ්‍රේණිය ගුරු අත්පොතෙන්. මොකද මේ ළමා පොත්පත්? ඔගොල්ලෝ ආසයි නේද ළමා කතන්දර කියවන්න? ඔව් චූටි දුවේ පුතේ ගොඩාක් කතරොල ඉන්නවා ළමා පොත්පත් ලියන. ඇයි අපි මේ පොත්පත් කියවන්න කියලා කියන්නේ? භාෂා දැනුම දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම කියවීමේ වේගය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝ අම්මලා තාත්තලා එක ගිහිල්ලා පොත් සාප්පුවකට ගිහලා නැත්තම් ඔයගොල්ලෝ ගාව ඇති පොත් අරගෙන කියවන්න පුළුවන් තරම් කියවන්න. පොතක් ගත්තම ඔයගොල්ලන්ගේ කියවීමේ වේගය වැඩි වෙලාද බලන්න. හොඳම දේ තමයි වෙලාව මාක් කරගන්න. වෙලාව ලියලා මම මේ පොත කියවලා ඉවරනකොට කොච්චර වෙලාවක් යනවද කියලා බලන්න. එහෙම වෙලාව මාක් කරගෙන බලන්න කොච්චර වෙලාවකින් ඔගොල්ලෝ ওই පොත කියෙව්වද කියලා. දන්නේ නැති දෙයක් තියෙනවා නම් අම්මලා තාත්තලාගෙන් අහගන්න පුළුවන් නේද දුවේ පුතේ? ඔව්. පුරුදු වෙන්න පොත්පත් කියවීම. මම මෙතන දාලා තියෙන්නේ එක කතෘ කෙනෙක්ගේ පොත්පත් ටිකක් පමණයි. මේක ඔගොල්ලෝ ලොකු පන්ති වලට ගියාම මේ ගැන ඉගෙන ගන්නවා. මේ කවුද චුටි දුවේ පුතේ? මේ සිබිල් වෙත්තසිංහ නැන්දා. ඇය ගොඩාක් ළමා සාහිත්‍යයේ පොත් කිහිප ගොඩාක් ලිව්ව තැනැත්තියක්. ඇය ළඟදී මිය ගියා. ඔව් දුවේ පුතේ, ඇය ලිව්ව ගොඩාක් පොත්පත් මෙතන තියෙනවා. දැන් මිතුමියගේ විතරක් නෙමෙයි ගොඩාක් අය ලියලා තියෙන දුවේ පුතේ. ඒවත් අරගෙන කියවන්න. තේරුණා දුවේ පුතේ? මම මේ මේ කොටස් විතරයි දැම්මේ. මේ ගැන ඔගොල්ලෝ ලොකු පන්ති වලට එනකොට විශේෂයෙන්ම ඉගෙන ගන්නවා. ඒ නිසයි මම මේක දැම්මේ. ඔව් දුවේ පුතේ, මම තව කොටසක් දැම්මා මාතෘකාවට අදාළව විස්තර කිරීම. අපි මාතෘකාවක් දුන්නම ඒ මාතෘකාවට අදාළව තමයි විස්තර කරන්නේ. වෙන වෙන දේවල් අපි ලියන්නේ නැහැ. අපි බලමු මොනවද මෙතන ගොලගෙන් අහන්නේ කියලා. මෙතන ඕගොල්ලන්ගෙන් අහලා තියෙන පාසලේ නම. ඔව් චුටි දුවේ පුතේ, ඕගොල්ලන්ගේ ඉස්කෝලේ නම ලියන්න තියෙන්නේ. පාසලේ නම හැමෝම ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ පාසලේ නම ලියන්න. හරි අකුරු ලියන්න පුරුදු වෙන. තේරුණා දුවේ පුතේ? ඊළඟට කියනවා පාසල පිහිටි ගම. ඕගොල්ලන්ගේ පාසල කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ කියලා ලියන්න ඕනේ. කොළඹ, මහරගම, අනුරාධපුර, අම්පාර, බදුල්ලේ වගේ ගම ගම ලියන්න ඕනේ. පාසල පිහිටි ගම. ඊළඟට චුටි දුවේ පුතේ, විදුහල්පතිතුමාගේ තුමියගේ නම. ඔගොල්ලන්ගේ විදුහල්පතිතුමා කියන්නේ ලොකු සර් කියන්නේ, ලොකු මැඩම් කියන්නේ, ප්‍රින්සිපල් කියන්නේ. ඒ වගේ මේ විදුහල්පතිතුමා කියන්නේ පිරිමි කෙනෙක්. විදුහල්පතිතුමිය කියන්නේ ගැහැණු කෙනෙක්. එහෙනම් සමහර ඉස්කෝලවල විදුහල්පතිතුමා, සමහර ඉස්කෝලෙ විදුහල්පතිතුමිය. ඒ තුමිය හෝ තුමාගේ නම ලියන්න පුරුදු වෙන. ගුරු මණ්ඩලයේ සංඛ්‍යාව, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පාසලේ ඉන්නේ ගුරුවරියන් ගණන ලියන්න ඕනේ. දැනගෙන ඉන්න ඕනේ ඒවා කී දෙනෙක් ඉන්නවද කියලා ලියන්න ඕනේ. ඊළඟට කියන පාසල මිශ්‍ර පාසලක්. මිශ්‍ර පාසලක් කියන්නේ දුවේ පුතේ සමහර ඉස්කෝලවල ගැහැණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඉන්නවා. එතකොට අපි ඒකට කියන මිශ්‍ර පාසලක්. බාලිකා පාසල. බාලිකා පාසලක් කියන්නේ ගැහැණු ළමයි පමණයි. ගැහැණු ළමයි පමණයි ඉන්නේ. එතකොට බාලිකා පාසල. බාලක පාසල පිරිමි ළමයි පමණයි. එතකොට ඔයගොල්ලන්ගේ මේ තුනේ මොන පාසලද කියන එක ලියන්න ඕනේ. ඊළඟ ශ්‍රේණි ගණන. අපි පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ඒ ලෙවල් උසස් අධ්‍යාපනයේ දක්වා තියෙන. ඒතර ශ්‍රේණි කීයක් තියෙනවද? සමහර ඉස්කෝලවල ඉස්පමණ නැහැ. ඉතින් ඒ ශ්‍රේණි ගණන කීයද කියලා ලියන්න ඕනේ. කියන්නේ එක ශ්‍රේණිය, දෙක ශ්‍රේණිය වගේ කීයක් තියෙනවද කියලා ලියන්න. ඊළඟට දුවේ පුතේ, ඔයගොල්ලන්ගේ පාසලේ තියෙන ගොඩනැගිලි විද්‍යාගාරයක්. විද්‍යා කරන දරුවන්ට වෙනමම විද්‍යාගාරයක් තියෙනවා. පුස්තකාලයක්. ඒ වගේ නොයෙකුත් නොයෙකුත් දේවල්. එතකොට පිහිනුම් තටාකයක් නේද? ඒ වගේ නොයෙකුත් විශේෂ දේවල් තියෙන පරිගණක කාමරයක්. ඒ දේවල් ගැන චුටි දුවේ පුතේ ඔගොල්ලෝගෙන් අහනවා. ඔගොල්ලෝ ලියන්න ඕනේ තමන්ගේ පාසලේ තියෙන දේවල් ගැන ලියන්න ඕනේ.
දුවේ පුතේ අපි දැන් කිව්ව ළමා පොත් කියවන්න කියලා. ඒ වගේම දුවේ පුතේ ඔගොල්ලන්ගේ අක්කලා නංගිලා අයියලා අක්කලා ඉන්නවා නම් ඒගොල්ලෝ ගාව ඇති පොත් නම් ඔගොල්ලෝ කියවන පොත් නංගිලා මල්ලිලාට දෙන්න. ඒ වගේම පොත් කියවනකොට ඉතා පරිස්සමෙන් කියවන ඒවා වල කුරුටු ගන්න ඒවා ඉරන්න පිට කවරක් දාලා තියෙන ඒවා නාස්ති කරන්න එහෙම කරන්න එපා. අපි පොත් පරිස්සමෙන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. හොඳයි දුවේ පුතේ, ඊළඟට අපි කළා මාතෘකාවට අදාළව විස්තර කිරීම. නේද දුවේ පුතේ? ඕගොල්ලන්ගෙන් අහලා තිබුණේ පාසලේ විස්තර. ඉතින් දුවේ පුතේ ඕගොල්ලන්ගේ පාසලේ විස්තර ටික ලියන්න පුරුදු වෙන්න. යුටි දුවේ පුතේ, ඔයගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලන්ගේ යාළුවන් එක මේක ෂෙයා කරන්න, subscribe කරන්න, bell item එක click කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකනොත් හමු වෙමු. එතකල් ආයුබෝවන් චුටි දුවේ පුතේ.